ඔබ ජනාධිපති වෙන්නේ බහුතරයක් කාන්තාවන්ගේ ඒ මහා බලය අනාගත රටේ නායකතුමන්ට අනාගත රටේ නායකයට සමුළුව සඳහා පක්ෂී කාන්තා නියෝජිතින් හා පක්ෂ ක්‍රියාකාරී නැතුරු පිරිසක් එක්ව සිටියා. අපි පුටු 6000ක් දැම්මා 6000ම පිරිලා. මේ ඇවිල්ලා ඉන්නේ ඔබතුමා කෙරේ තියෙන විශ්වාසය නිසා. ඉතින් ඇත්ත වශයෙන්ම අද පවුල ඒ වගේම කුටුම්බය විනාශ වෙලා තියෙනවා. මම රට බංකුලොත් කරලා සල්ලි නැති වුණාම අත්‍යවශ්‍ය භාණ්ඩවලින් බදු අය කරනවා. ආණ්ඩුවට වෙන මාර්ගයක් නැහැ. සාමාන්‍ය ජනතාව තලාපෙලා වැඩ කරනවා. අපි තමුන්නාසෙලාට පොරොන්දුවක් දෙනවා. අපේ රජයක් යටතේ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් බදු අය කරන එක නවත්තලා බදු ආදායම වෙනත් විදියකට අපි ලබා ගන්නවා කියන එක මම මේ අවස්ථාවේදී තමුන්නාසෙලාට මතක් කරනවා. කාන්තාවන්ට මුල් තැන දෙන නිසි තැනක් නෙවෙයි සම තැනක් නෙවෙයි මුල් තැන දෙන අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට විතරයි මේ රටේ කාන්තාවන් වෙනුවෙන් කරන්න පුළුවන් ඒ උපරිම කාර්යභාරය කරන්න පුළුවන් කියලා මම මේ වෙලාව කියනවා. හොරු වල්ලනවා කියලා කිව්වට සැබෑ වශයෙන්ම රාජපක්ෂලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉස්සරහා දන ගැහුවේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඒ ගත්ත තීරණයත් එක්ක එය පොරොන්දු වෙනවා ඉෂ්ට කරනවා අනාගතේ ඔබ ජනාධිපති වෙන්නේ බහුතරයක් කාන්තාවන්ගේ ඒ මහා බලයෙන් කියන එක මේ වෙලාවේ මම කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට මදි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජන බල වේගයට සියලු දෙනාට ජය වේවා කෙමින් මම සමුගන්න බොහොම ස්තුතියි. මේ රටේ කාන්තා පරපුරට ලබා දිය යුතු පළමු තැන හැම අතකින්ම හැම දිශාවකින්ම හැම ශේෂ්ත්‍රයකින්ම ලබා දෙන්නට මේ වසර අවසානයේ පිහිටුවන සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජය තුළ අපි ඇප කැප වෙනවා. දැන් මේ රටේ 52%ක් කාන්තාවන් බලාපොරොත්තුෙන් සිටින්නේ දේශපාලඥයන්ගෙන් වේදිකාවල් වල නැගලා ලෙක්චර්ස් නෙවෙයි. මෙවරත් අපි කාන්තා සම්මුතියකට එකඟ වෙනවා. සාන්තා ගිවිසුමක් අපි අත්සන් කරනවා. අපි ඔබට ලබා දෙන පොරොන්දුව සඳගෙන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. නිකං කයිවාරුවට කියන කොමිසමක් නෙවෙයි. නව කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන ස්ථාපනය කරලා සුහුරු ශ්‍රී ලාංකීය කාන්තාව ස්මාර්ට් ශ්‍රී ලංකන් වුමන් නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා. මම අවසාන වශයෙන් කියන්නට ඕන මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මට දියණියක් ඉන්නවා. පියෙකු වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත් වෙලා හොඳ අධ්‍යාපනයක් ලබලා රටට දේශයට ගුණවත් ශිෂ්ට සම්පන්න උගත් බුද්ධිමත් පුරවැසියෙක් බවට පත් කිරීම. ඒක මගේ ප්‍රාර්ථනාව. මම දන්නවා මගේ කතා වසා සිටි මේ හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවක් ඔබගේ දරුවන් ගැන තිබෙන්නේ ඒකයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ